මේ සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමවේදය මේ රට ඉදිරි ගමන හරහා ඉදිරි ගමනට ගමන් කරනවා රට ඉස්සරහට ගෙනියන්න. එතනදී අපනයනේ මූලික කරගත්තු තරඟකාරී ආර්ථිකයක් හදන්න, ඒ වගේම පරිසර හිතකාමී නිල ආර්ථිකයක් හදන්න, ඒ වගේම ඩිජිටල් ආර්ථිකයක් හදන්න ඕනි කරන වැඩපිළිවෙල මේක අරහා ඉදිරිපත් කරලා තියෙනවා. මම මෙතනදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනි ඵලදායිතාව තමයි රටේ ප්‍රධාන ප්‍රශ්නය. අපි දශක ගණනාවක් අපේ රටේ ඉතිහාසය පිළිබඳව කතා කරලා හැමදාම කතා කරන්නේ අපි ඵලදායි ලෙස අපි ඉදිරියට ගිහින් තියෙනවද කියලා. ඵලදායිතා ලේකම් කාර්යාලයක් අපිට තියෙනවා. ඒ ඵලදායිතා ලේකම් කාර්යාලය අපි ඒ ඵලදායිතා ලේකම් කාර්යාලය හරහා අපි රටේ ඵලදායිතා වෙනුවෙන් කුමන කාර්යයක් අපි සිද්ධ කරලා තියෙනවද. එතකොට ඒ දැනුවත් කිරීම ඒ එතනින් එහාට ගිහිල්ලා රටේ කම්කරුවාගේ ඵලදායිතාව කොතනද තියෙන්නේ? එතනින් පස්සේ අපේ ආයෝජනවල කැපිටල් ප්‍රොඩක්ටිවිටි එක කොතනද තියෙන්නේ? ඒ වගේම මේ සියල්ල එකතු කරගත්තු සම්පූර්ණ ඵලදායිතාව කොතනද තියෙන්නේ රටේ? ඒ වගේම අපේ දැනුම විශේෂයෙන්ම දැනුම් තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, ඒ වගේම මේ සියලු අලුත් සොයාගැනීම්, නවෝත්පාදන, ඒවලට හම්බෙන ඒවත් එක්ක එන ඵලදායිතාව කොතනද තියෙන්නේ? ඒ වගේම අපේ තියෙන සම්පත් හරියට ඵලදායිව ප්‍රයෝජනයට ගන්නවද? ඉඩම් තියෙනවා හැමතැනම. දුම්රියට ඉඩම් තියෙනවා, තැන් තැන්වල ඉඩම් තියෙනවා. හැබැයි ඒවා හරියට භාවිතා වෙනවද? ඒ වලින් රජයට ආදායමක් එනවද? ඒක කොයි විදියටද අපි නැවත සම්පත් කාර්යක්ෂම වෙන් කරන්නේ, රියලොකේෂන් එකක් කරන්නේ කොහොමද? එතකොට රටේ යම් ආයෝජනයක් කරනවා නම් ඒක ඵලදායිද? මේ සියල්ල ඇතුළත් කොමිෂන් සභාවක් නිර්මාණය වෙනවා. ඒ කොමිෂන් සභාව හරහා රටේ සිදු කරන්නට නියමිත සිදු කෙරෙන සියලු ව්‍යාපෘති විමර්ශනයට ලක් කළා විශේෂඥ මණ්ඩලයක් හරහා ඵලදායිතාව හොයලා බලන්න. අපි දන්නවා ඉතිහාසයේ ගොඩාක් ව්‍යාපෘති තිබුණා. අද අපි චෝදනා කරනවා ඒ ව්‍යාපෘති සුදු අලියෙක්. එයා ව්‍යාපෘති අපි ණය ගෙවනවා විතරයි. එයා ඒ ව්‍යාපෘතියෙන් අපේ රට බංකොලොත් කළා. හැබැයි අපි මේ පිළිබඳව ඉවැලියුේෂන් එකක් කරලා නෙවෙයි ඒ වැඩ කරලා තියෙන්නේ. මේ නිසා මෙතනින් ඉස්සරහට රාජ්‍ය විසින් සිදු කරන ඕනෑම ආයෝජනයක් ශ්‍රම සම්පතේ ඉඳලා හැම තැනකම අපි ඵලදායිතාව පිළිබඳ සමීක්ෂණයක් පරීක්ෂණයක් එක්ක තමයි ඉස්සරහට යන්නේ. මොකක්ද ඒකේ තියෙන ප්‍රොඩක්ටිවිටි එක කියන එක. එතකොට ඒක ඵලදායිතා කොමිසම හරහා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. දැනට තියෙන ඵලදායිතා ලේකම් කාර්යාලයත් ඒහා සම්බන්ධ කරගෙන ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලනවා. එතනදී තමයි රටක් විදියට ඉස්සරහට යන මූලික අඩිතාලම ඵලදායිතාවක් තියෙනවද අපි රාජ්‍ය විසින් ගන්නා ලබන තීන්දුව. රජය විසින් ගන්නා ලබන තීන්දුව එතන තමයි අපි මූලික වශයෙන්ම හටියුතු කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ කම්කරු අමාත්‍යංශය හරහා කම්කරු නව ප්‍රතිපත්ති අපිට සකස් කරන්න වෙනවා. මොකද අපේ රටේ තියෙන්නේ කල් පැනගියපු යල් පැනගියපු කම්කරු නීති. එතකොට කල් පැනපු මේ නීති මේ කම්කරු නීති වලින් ප්‍රොඩක්ටිවිටි එකට, එහෙම නැත්නම් කාර්යක්ෂමතාවයට, එහෙම නැත්නම් තරඟකාරීත්වයට කිසිදු ආකාරයකින් සහයෝගයක් ලබා දෙන්නේ නැහැ. මේක අනිත් පැත්තෙන් මේ නූතන වැඩ ලෝකයට ගැලපෙන ආකාරයේ පරිසරයට ගැලපෙන්නේ නැහැ අපේ තියෙන කම්කරු නීති පද්ධතිය. ඒ වගේම ව්‍යවසායකයා වෙත අනවශ්‍ය බරක් මේ කම්කරු නීති හරහා ලබා දීලා තියෙනවා. ඒත් එක්කම මේකේ කොයිම වෙලාවකවත් ප්‍රොඩක්ටිවිටි එක මූලික කරගත්තු ක්‍රමවේදයකට යන්න මේ කම්කරු නීති හරහා අපට ඉඩක් හම්බෙන්නේ නැහැ. ඒත් එක්කම අපේ රටේ තියෙන කම්කරු නීති රාශියක් දේශපාලනික අරමුණු කරහා පොලිටිකලි මොටිවේටඩ් කම්කරු නීති තමයි අපේ රටේ තියෙන්නේ. දේශපාලනික අවශ්‍යතාව වෙනුවෙන් හදාගත්තුවා. හැබැයි රටේ නිෂ්පාදන ආර්ථිකය වෙනුවෙන් ව්‍යවසායකයෝ ලංකාවට එන්න, අලුත් ව්‍යවසායකයොන්ට ව්‍යවසාය ආරම්භ කරන්න, ඒකට ගැළපෙන ගමන් කම්කරුවත් ආරක්ෂා කරන කම්කරු නීති පද්ධතියක් අපි සකස් කරන්න ඕනේ. කම්කරු නීති 36ද 38ද නීති පොත් ගණනාවක් අපේ රටේ තියෙනවා. නමුත් මේ වලින් භාවිතා වෙන්නේ ඉතාමත්ම කොටසයි. ඒකත් එකිනෙකට එකිනෙක ප්‍රශ්න තියෙන නීති රැසක් තියෙනවා. ඒ නිසා අපි රටේ කම්කරු නීතිය අපි අපනයන මූලික කරගත් ආර්ථිකයක් හදනවන, ඒකට උමනා කරන නිෂ්පාදන ආර්ථිකය හදාගන්න,
කර්මාන්ත ශාලා ඇති කරන්න ව්‍යවසායකයන්ට රට ඇතුළට එන්න ගැළපෙන තරඟකාරී මිල ගණන් වලට වැඩ කරන්න පුළුවන් වටපිටාවක් හදන්න ඕනි කරන පසුබිම හදන්න එක කම්කරු නීතියක් සකස් කරන්න අපි කටයුතු කරනවා ඒ එක කම්කරු නීතිය හරහා අපේ රට මිනිස්සුන්ට වැඩ කරන්න පහසුකම වගේම අනිත් පැත්තට ආයෝජකයින්ට කම්කරුවාගේ ආරක්ෂාව සපේන ගමන්ම ආයෝජකයින්ට වැඩි වශයෙන් ලංකාවට ඇවිල්ලා ආයෝජනය කරන්න ඕනි කරන පසුබිම නිර්මාණය කිරීම අපි මූලික වශයෙන් ඒ කාරණාව හරහා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා පෞද්ගලික අංශයට රක්ෂණ ක්‍රමයක් කියලා යෝජනා කළා. ඒක හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මේක සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක්. මේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ රක්ෂණ ආවරණයක් විදිහට තමයි ක්‍රියාත්මක කරන්නේ. දැනට රැකියාවකින් අස්සුනහම නඩුවක් දාලා ඒ නඩුවෙන් ප්‍රතිඵල එනකන් කාලයක් බලන් ඉඳලා එහෙම නැත්නම් තුවාලයක් වුණොත් අබලතාවයක් දුබලතාවයක් වුණොත් වන්දි ගන්න අවුරුදු ගාණක් නඩු කියලා ඒ නඩු වලින් අවසානයේ පුංචි සොච්චම් මුදලක් අපේ කම්කරුවට හම්බ වෙන්නේ. හැබැයි සේව මේ ව්‍යවසායකයාටත් ඒක අනවශ්‍ය බරක්. ඒ නිසා අපි තීන්දුව කළා මෙතනදී මේ සියලුම දේවල් රක්ෂණාවරණයක් හරහා ETF එක පනත සංශෝධනය කරලා ඒක හරහා දැනටමත් ව්‍යවසායකයා ලබා දෙන දායක මුදල මේ සඳහා යොදාගෙන ඒ හරහා සියලුම පෞද්ගලික අංශයේ දැනට රාජ්‍ය අංශයේ ක්‍රියාත්මක වෙන අග්‍රහාර රක්ෂණය වගේම පෞද්ගලික අංශයේ සියලුම සේවකීන්ගේ රැකියාව අහිමි වුණොත් මාස 3කට රක්ෂණ ක්‍රමය හරහා පඩි හම්බ වෙනවා. තුවාලයක් සිද්ධ වුණොත් අබලතාවයක් දුබලතාවයක් සිද්ධ වුණොත් නඩු කිය කිය ඉන්න ඕනේ නැහැ. රක්ෂණාවරණය හරහා ඒ අයට අදාළ වන්දි මුදල් ලබා දෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් රෝගාබාධයකට ලක් වෙනවනම් ඒ සියලුම අයට බෙහෙත් ගන්න ඕනි කරන වටපිටාවේ කියන්නේ මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් විදියටත් මේක ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ වැඩපිළිවෙල හරහාම මේ අයවැය හරහා යෝජනා කරනවා සාමාන්‍යයෙන් පවතින ක්‍රමවේදයට අමතරව අපි අපේ රකගත යුතු අඩු ආදායම් ලාභී පිරිස ආරක්ෂා කරගන්න. ඒක සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් යටතේ ආරක්ෂා කරගන්න. ඒ වගේම ඉදිරියේදී මේ සියලුම දෙනා සමාජයේ සියලුම විවිධ විදියට බලපෑමට ලක් වෙන. මෙතනදී පෞද්ගලික අංශයේ සේවකයන් කිව්වහම සමහර වෙලාවට පතල්කම් කරුවා, පාරේ වැඩ කරන කම්කරුවා, සමහර වෙලාවට කොම්පැනි වලට ඇතුල් වෙන්නේ නැහැ. කොන්ත්‍රාත් පදනම් මත වැඩ කරන අය. ඒ වගේම කෙටි කාලීනව දෛනික වැටුප් මත වැඩ කරන අය. මේ සියලු දෙනාම ඒකරාශී කරගත්තු ආරක්ෂණ වැඩපිළිවෙලක් තමයි මේක හරහා ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි කම්කරු අමාත්‍යංශය හරහා ක්‍රියාත්මක වෙන. ඒ වගේම මේ ඩිජිටලයිසේෂන් එක ඉතාමත්ම මූලික අවශ්‍යතාවයක් හැටියට සලකලා මේ අයවැය සඳහන් කරනවා. මේ ඩිජිටල් තාක්ෂණයට මුළු රටම යොමු වීම හරහා එක පැත්තකින් දැනට රාජ්‍ය සේවයේ වැඩ කරන රාජ්‍ය සේවකයෝ 17 ලක්ෂයක් විතර ඒකෙන් බහුතරයක් ලිපිකරු මට්ටමේ ඉන්න අය ලක්ෂ 7 8ක් 9ක් විතර ඒ අයගෙන් වැඩි හරියක් පරිගණක භාවිතාව එච්චර අකමැත්තක් කැමැත්තක් දක්වන්නේ නැ තාක්ෂණයට යන්න තියෙන නැඹුරුකම් පිළිබඳ ප්‍රශ්න තියෙනවා මේ සියල්ල නිවැරදි වෙලා සියලුම ආයතන ඩිජිටලයිස් වුණාම පුළුවන් ආයතන ටික ඒ හරහා කාර්යක්ෂමතාවයේ ඉතාමත්ම වේගවත් වෙනවා. ඒ වගේම ඩිජිටලයිස් වෙච්ච ආයතන ටික ඒකරාශී වුණාම එක පද්ධතියක් ඇතුළට ආවහම අවසරයක් ගන්න ගියාම එක වැඩක් සඳහා එක ආයෝජනයක් සඳහා එක පුද්ගලයෙගේ වැඩක් සඳහා ආයතන ගණනාවකට යන්න තියෙනවා. එක වැඩක් වෙනුවෙන් නොඑක් තැන්වලට ගිහිලා කොළ පුරවගෙන එන්න තියෙනවා. හැම දේවලම කොළවල වැඩ කරන්නේ. හැබැයි මේ ඩිජිටල් පද්ධතිය සකස් වුණාම රටේ සියලු දේවල් එක පද්ධතියක් ඇතුලේ සිද්ධ කරගන්න එක බොත්තමක් එබ්බුවාම වැඩ ටික කරගන්න තොරතුරු තමන් ඇතුළත් කරද්දිම තමන්ට අවශ්‍ය කරන ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් මට්ටමට මේ රට දියුණු වෙන තැනට සකස් කරන්න ඕනේ. ඒ වැඩපිළිවෙල තමයි මේ ආරම්භ වෙන්නේ. ඒ වගේම තමයි තරුණයන් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරලා මතක් කරලා ජාතික තරුණ සේවා සභාවට බෙන් කරලා තියෙනවා විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් පුහුණු කරන්න විදේශගත ශ්‍රමිකයා වෙනුවෙන් පුහුණු කරන්න මුදල් වෙන් කරලා තියෙනවා. එතෙන්දී ඒ වෙන් කිරීමට අමතරව විශේෂයෙන්ම ලෝකයේ
ශ්‍රමවෙළඳ පොළ පිළිබඳ අපි අධ්‍යයනය කරගෙන යනවා. ලෝකයේ ශ්‍රමවෙළඳ පොළට අවශ්‍ය කරන විදියට ශ්‍රමය නිෂ්පාදනය කරන්න අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය දැනට කලා උපාධිධාරීන් බිහි වෙනවා ප්‍රමාණය වැඩි. ඒක කොයි විදියටද රටේ ආර්ථිකයට වැදගත් වෙන ආකාරයට යොදාගන්නේ, රටේ රැකියාව අවශ්‍යතාවය සඳහා යොදාගන්නේ කොහොමද, ඒ සඳහා වෙන වෙනස්කම්, මූලික වෙනස්කම්, අධ්‍යාපන පද්ධතිය හරහා වෙනස් වෙන ගමන්, තෘතිය අධ්‍යාපන ආයතන හරහා ඒ ඕනි කරන පුහුණු වීම කටයුතු ලෝක වෙළඳ පොළට ලෝක ශ්‍රම වෙළඳ පොළට අවශ්‍ය විදියට, දේශීය ශ්‍රම වෙළඳ පොළට අවශ්‍ය විදියට ශ්‍රමිකයා නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලත් මේ අයවැය හරහා අවශ්‍ය මූලික අනුබලය ලබා දීලා තියෙනවා. එතෙන්දී අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය පුහුණු ආයතන සමග ඒකරාශී කරලා ඉතාමත්ම කෙටි කාලීන වැඩපිළිවෙලක් කරහා ඒ පුහුණු වීම වැඩි කරන්න, ඒ වගේම අවශ්‍ය ඩිප්ලෝමා, උපාධි, ඒ ආදී ලබා දෙන්න අවශ්‍ය කරන වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙලක් මේ හරහා ක්‍රියාත්මක වෙනවා. රටක් විදියට වෙනස් වෙන්න ඕනි මූලික කාරණා, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස් වෙන්න ඕනි කාරණා, රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස් වෙන්න ඕනි කාරණා, ඒ වගේම නිෂ්පාදන ආර්ථිකයේ ගොඩනගන්න ඕනි කරන වටපිටාව සකස් කරන්න ඕනි කරන සහයෝගය, මේ සියල්ල මේ අයවැය හරහා ලබා දීලා තියෙනවා. එතකොට ආයෝජකයෙක් ආවහම මෙච්චර දවස් සිවිච්ච ප්‍රශ්න තැනින් තැනට තැනින් තැනට ගිහිල්ලා ගන්න ඕනි කරන අවසර ටික ලබා ගැනීම, ඒ සියල්ල ඉවර කරන්න තිවිච්ච සමහර ආයතන විසුරුවා හැරලා එක් ආයතන බවට පත් වෙන්න, ඩිජිටලයිස් කරන්න ගියාම නොයෙක් නොයෙක් බාධක ආපු ICT වගේ ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න, එහෙම නැත්නම් ඒක නැවත හරි විදියට සකස් කරන්න මේ අයවැය හරහා යෝජනා කරලා තියෙනවා. එතකොට කර්මාන්තවලට ඕනි කරන පහසුකම හැදෙද්දි, ඒ වගේම අනිත් පැත්තෙන් සංචාරක කර්මාන්තය වගේ දේවල් ඊළඟ අධියරකට යන්න, නෙක්ස්ට් ලෙවල් එකකට යන්න ඕනි කරන පහසුකම, ඕනි කරන සහයෝගය මේ අයවැය හරහා ලබා දීලා තියෙනවා. අපි දන්නවා අපේ රටේ මිනිස්සු සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නේ අපිට නිකන් ලබා දෙන්න මොනවා හරි දෙයක්. අපි ඵලදායිතාව මනින්නේ ඒ නිකන් දීලා කොතනටද ඒ අය ගොඩ නැගුණේ කියන එක. උදාහරණයක් ගත්තොත් සමෘද්ධි නිලධාරී අවුරුදු 20ක් 30ක් 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 සමෘද්ධිය ලබා දීලා තියෙනවා. අපි ඒ අයගේ ඵලදායිතාව මනින්නේ නැහැ ඔබ සමෘද්ධි පවුල් වලින් කීයක් සමෘද්ධියෙන් එළියට ගත්තද කියන එක. ඒ අය සවිබල ගැන්නුවාද කියන එක. අපි ඒක පිළිබඳව හොයා බලන්නේ නැහැ. හැබැයි මින් ඉස්සරහට මේ සියල්ල පුද්ගලයින් ශක්තිමත් කරලා ඉහළට ගෙනියන්න, ඒ අයව ඵලදායි தத்துவයට ගෙනියන්න ඕනි කරන වැඩපිළිවෙල මේ අයවැය හරහා ඕනි කරන සහයෝගය ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ නිකම් ලැබෙන සහනාධාර මානසිකත්වය, යැපුම් මානසිකත්වය ඉවත් කිරීම සඳහා වන මූලික මානසික වෙනස්කම සිද්ධ කරන්න ඕනි කරන හයිය ලබා දීලා තියෙනවා. අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ හැම දේවල්ම අපිට නිකන් උගන්වනකොට, නිකන් වෘත්තීය පුහුණුව ලබා දෙනකොට, අමාරු නම් නිකන් කන්න ටික ලබා දෙනකොට, ආණ්ඩුව නැණී කෙනෙක් විදියට අපිව බලා ගනී කියලා, රස්සාවටත් අපිව තෝරලා රස්සාවත් ආණ්ඩුවෙම දෙන්න ඕනි කියලා. එතනින් එහාට ගියපුවාම ගවර්න්මන්ට් එක නැණී කෙනෙක් නොවේ කියන තැනට ගෙනියන මූලික සංකල්පයේ වෙනස මේ අයවැය හරහා සිද්ධ වෙනවා. ඒක තමයි මේ අයවැය මම කිව්වේ 2048 රට හදන මූලික ලියවිල්ල, ඒ රට හදන රට සංවර්ධිත රටක් බවට ගෙනියන මූලික වැඩපිළිවෙලේ ආරම්භයයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි. ඊයේ රංජිත් මද්දුම් බණ්ඩාරමැතිතුමා සමග ජන බලවේගයේ මේ අදහස් ප්‍රකාශ කරලා තිබ්බා රටේ මූලික ප්‍රශ්නවලට මේ අයවැයෙන් අවධානය යොමු කරලා තිබෙන්නේ නැහැ කියලා. උදාහරණයක් විදිහට රාජ්‍ය සේවක වැටුප් දීවර යන්ගේ ඉන්ධන ගැටලු, ඒ වගේම මහපොළ ශිෂ්‍යත්වයේ විශ්වවිද්‍යාල සිසුන්ගේ, ඒ පිළිබඳ ඔබතුමාගේ අදහස් දැනගන්න කැමතියි. මේ අයවැයේදීත් අපිට තිබුණා තවත් සල්ලි ටිකක් අච්චු ගහලා රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන්න. ඒකමනේ මෙච්චර කල් සිද්ධ වෙච්චදී, මෙච්චර කල් සිද්ධ වුණේ සල්ලි අච්චු ගහලා හරි පඩි ගෙව්වා, පඩි වැඩි කරා. පුළුවන් නම් ණයට අරගෙන, ලෝකෙන් ණයට අරගෙන පඩි වැඩි කරා, ලෝකෙන් ණයට අරගෙන පාරවල් හදන්න සල්ලි වෙන් කරා. හැබැයි අපි මේ වැරද්ද අවබෝධ කරගෙන තියෙනවනේ. හැබැයි ඔය විපක්ෂයේ ඇතැම් දේශපාලඥයෝ මේ අයවැය ලේඛනය තේරුම් ගන්න අමාරුයි, මේ අයවැය ලේඛනය කොතනටද ඉලක්ක කරලා තියෙන්නේ, කොතනටද ෆෝකස් වෙන්නේ කියන එක
තේරුම් ගන්න අමාරුයි. ඒ අය මේ වෙලාවේ අර සාම්ප්‍රදායික පඩිවැඩිවීම මේ රට වැටිලා තියෙන තැන එතනින් ගොඩ ගන්න වැඩපිළිවෙල ගැන කතා නොකර සාම්ප්‍රදායිකව දේශපාලනිකව උසිගැන්වීම් කරන්න ඒ වගේ කටයුතු කරනවා. නමුත් මේ අය වැය තේරුම් ගන්න ඊට වඩා වෙහෙස මහන්සි වෙන්න ඕනි කියන එක අපි ඇයට මතක් කරනවා. Thank you.